ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය තිත්තත්ත කතා කරන දේශපාලඥ කැටීට ගරු මුණසනඳු මන්ත්‍රීතුමනි මම සත්‍ය ඒ විදිහටම කියනවා නම් හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ජනමාධ්‍ය වේදින් සංහාරයට ඝාතනයට මර්ධනයට පෙළඹුණා අපි නම් වශයෙන් ගත්තොත් රිචඩ් සොයිසා එතකොට යුනුස් එතකොට ඡායරූප ශිල්පියෙක් ඊට පස්සේ කීත් නොයාර් දුපාලි දෙන්නකෝන් එතකොට එක්නාලියෝගට ලසන්ත වික්‍රමදුංග මෙකි නොකි මේ පහුගිය යුගයේ 26ක් වගේ ජනමාධ්‍ය වේදින් සත්‍ය කියන්න ගිහිල්ලා ආණ්ඩුවට අරුචි දේවල් කියන්න ගිහිල්ලා මැරුම් කෑවා ඒ වගේ මාධ්‍ය ආයතන බෝම්බ ගැහුවා ගිනි තිබ්බා ක්ලේමෝ බෝම්බ ගැහුවා නමුත් අද වෙනතුරු මේ දිස්ලා කර කතා කරමු කති කියන්නේ කිව්වා වගේ අද වෙනතුරු කාවත් අල්ල ගන්නට බැරි වුණා ඒක තමයි ලංකාවේ නීතියේ తత్వය අධිකරණයේ తత్వය අද ජනමාධ්‍ය වේදින් ගේ පැටිගිරිය බලමු ජනමාධ්‍ය ලංකාවේ ජනතාවට ප්‍රවෘත්ති කියන්න බාර දීලා තියෙන ජනමාධ්‍ය ආයතනවල පැටිගිරිය බැලුවොත් ගරු මුලස්නර මන්ත්‍රීතුමනි තියෙන ඉසා විශාල දුකක් වෙනත් රටවල බොහෝ රටවල බොහෝ දියුණු රටවල ජනමාධ්‍ය ආයතනවලට ලයිසන් දෙන්නේ පැටිගිරිය ඉතිහාසය පෞල් පසුබිම බලලා නමුත් කියන්න දුකයි මායක තරහ වේ ගොඩක් අය අපේ ඉන්න ජනමාධ්‍ය ආයතනවලට තියෙන්නේ මොනවද පැටිගිරිය සුදුසුකම් සමහර අය කුඩු ගේනවා කියලා චෝදනා තියෙනවා සමහර අය එතනෝල් ගේනවා කියලා චෝදනා තියෙනවා සමහර අය රේස් බයි රේස් සමහර අය LTD එකට ටෙලිෆෝන් දුන්නා කියලා චෝදනා තියෙනවා ඉතින් මේ අස්සෝ දක්කන කට්ටිය කුඩු ගේන කට්ටිය සූදු ගහන කට්ටිය ඒ අය තමයි ජනතාවට ප්‍රවෘත්ති බෙදන බෝධිසත්ව ජනමාධ්‍ය වේදින් බවට පත්ලා තින්නේ ඉතින් කොහොමද ජනමාධ්‍ය හරියට ක්‍රියා කරලා ජනතාව අතලට හරි ප්‍රවෘත්ති සත්‍ය ප්‍රවෘත්ති යන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා ඒක තමයි මෑත් තත්ත්වය ළඟදී මට කතා කළා මුලස්නාඳු මන්ත්‍රීතුමනි මහා බැංකු හොරකමට සම්බන්ධ වුණු චූදිත මම නම කියන්න කැමති මේ වෙලේ කමන්නේ කිව්වට අර්ජුන ඇලෝෂියස් මහත්මයා මට කතා කළා දුරකථනයෙන් මීට අවුරුද්දකට වගේ පෙර ඔහු කතා කළා මට මොනවද කිව්වේ රංජන වා හිතාම හොදට කතා කරනවා සටන් කරනවා අපි ඔයාලට ස්පොන්සර් කරන්න ලෑස්ති අපි මන්ත්‍රීතුමා ඔබට තව විනාඩි දෙකයි තිබෙන්නේ හා තව විනාඩි දෙකයි ඔබට තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමා අපි පටන් ගන්නවා රජත ටීවී රජත FM මේ වගේ කතා කරන වාට උදව් කරන්නම් කියලා ඉතින් මේක තමයි තත්ත්වේ ගරු මුලස්නර මන්ත්‍රීතුමනි කොලොම්බියාවේ පවා ජනමාධ්‍ය රන් කළේ ජනමාධ්‍ය හැන්ඩල් කළේ පැබලෝ එස්කොබා කියන කුරුකාරයා ඉතින් ඒ වගේ තත්ත්වයක් අද ලංකාවේ උදා වෙලා තියෙනවා බහුතර ජනතාවෙන් ගත් සංඛ්‍යාත වලින් උදේ හවා මේ ජනමාධ්‍ය විසින් ජනතාව රවට්ටනවා උදේම පටන් ගන්නෙ මොකද්ද උදේම පටන් ගන්නෙ ජ්‍යෝතිර්වේදිකෙන් වාලම්පූරියෙක් එනවා නැත්නම් ජ්‍යෝතිර්වේදිකෙක් එනවා උදේ ඉඳන් බොරු කිය ගෙරවට්ටනවා ඒ කරන ප්‍රෝග්‍රෑම් එකට ඒ ජ්‍යෝතිර්වේදියා ගෙවනවා ගානක් ඒ ටීවී නාලිකාවට හොඳම උදාහරණය තමයි ගාල් තැන්නේ ගාමිණී කියලා පුද්ගලෙක් හිටියා මේ පුද්ගලයා ඇඟ පුරා රත්තරන් පොරෝගෙන හිටියා මෙයා එක්තරා නාලිකාවකට ස්පොන්සර් කළා ලක්ෂ 3ක් ස්පොන්සර් කළා දවස් ගානේ මේ වගේ ප්‍රෝග්‍රෑම් කර කර හිටියා මිනිහාගේ දේවාලට පැන්න හොරු අනේ ගලව ගත්තා රත්තරන් ටික ඊට පස්සේ ඒක ඒ channel එකේ ගියා කියලා මෙයා කිව්වා වහාම මේක නිවැරදි කරන්නේ නැත්නම් මම මේකේ තියෙන ෆික්ස් ඩිපොසිට් අයින් කර ගන්නවා කියලා. ඉතින් ඒ වගේම පහුගිය ටිකේ මුලසන මන්ත්‍රී විනාඩියක් දෙන්න මේ කතාව කියන්න කුණු කෙන්ටර්නේ රගක් ආවා ලංකාවට. මේ ගැන ගියා නාලිකාවක. නාලිකාවේ ගිය ගමන් හැන්දෑවේ කතා කළා නාලිකාවේ ප්‍රධානියට ඒ පුද්ගලයා කතා කරලා කිව්වේ මගේ මේක ගැන දැම්මොත් එහෙම මම ඇඩ්වර්ටයිස්මන්ට් නවත්වනවා කිව්වා. අනේ දැන් ඇඩ්වර්ටයිස්මන්ට් නවත්වනවා ජනතාවට සත්‍ය කියේ නැහැ. මම පහුගිය ටිකේ මාතර සුනිල් කියලා කෝල් එකක් දුන්න එක්තරා අනේ විනාඩියක් දෙන්න සර් महिंदानंद अनुगम महात्म मित्र मातर सुनील अनवर्त नाम मट बलांगे बरका එතකොට මහින්දානන්ද මහත්තයා මොනවද කිව්වේ මේ ලයිසන් එක දුන්නේ මෙතන අලියෙක් ගහ ගන්න කියලා කිව්වා ඉතින් ඒ වගේ තමයි ඒ කියන්නේ බය කරනවා ලයිසන් එක දුන්න ආණ්ඩුවට කඩයන්න වෙලා තියෙනවා ඒ නාලිකාවේ පුද්ගලයන්ට ඉතින් තොරතුරු දැනගැනීමේ පනත ගැන මේ ගායන්ත මහත්තුම කතා කළා ගරු මුලසන මහත්තුනි විනාඩියක් දෙන්න
කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පනත ගෙනාවාම මම තමයි පළවෙනි පැමිණිලි දාපු පුද්ගලයා මට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා රංජන් පුලුවන් නම් දාපන් පැමිණිල්ලක් මේ පාර්ලිමේන්තුවේ බාර් ලයිසන් ගන්න කී දෙනෙක් ඉන්නවද කියලා මම දැන්න පැමිණිල්ල අම්මට සී ආවා කියද 100 100ක් ඉන්නවා මේ බාර් ලයිසන් තියෙන මේ පාර්ලිමේන්තුවේ ඊට පස්සේ දැම්මා වැලි කපට පස් කපන අයගේ පාර්ලිමේන්තු මොනවද තිය ලයිසන් කියලා අන්න තොරතුරු දැනගෙන පැනතින් ඒක ආවා මම දැක්ක එක මන්ත්‍රීතුමෙක් කිව්වා තොරතුරු දැනගෙන පණත් ඉස්සරහට ගෙනින්නවා කියලා බොහොම ස්තුතියි මම කියන්නේ මෙවැනි දේවල් වලක්වන්න එපා තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා ඒ හින්දා මේවැනි දේවල් නවත්තන්න නැතුව දිගටම ගෙනියන්න කියලා මම අපේ කැබිනට් ඇමතිවරයාට යෝජනා කරනවා අපි දන්න අඳුරන මේ මේ අපේ මිත්‍ර මේ මේ ඇමතිවරයෙක් ඉන්නේ මේ මේ කැබිනට් ඇමතිවරයා අපි එක්ක හිටිය කෙනෙක් ඒ හින්දා මම හිතනවා එතුමා ජනමාධ්‍ය විදිහේ අයිතිය සුරක්ෂිතභාවය සහ ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරයි කියලා